नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु गुरुवरेक्नति लोकयट सबयम गुरुवरयानन्नु बुद्धपियानन् वहन्सेट नमस्कार करमु। नमस्कार वेवा। अति उत्तमनीय पंसीय पनस जातक पुत्तहांसेगे हटपस्विनी अनभिरत जातक देशनाव यथानदीच पंतोच पानागारं सभापपा एवं लोकित्तियो नाम नासंकुञ्जन्ति पंडिताति। यमसे गंगाव महामंग सुराहल इसिंबुहल पिंतालिय सियाल्लकटम साधारणद लोकेहि इस्त्रींद इसेमै नुवनत्तो ओवंट नुपिपेत। मिहि वचनार्थयं इमसा बलमु यथा नदी नोयेक तोट ऐति गंग नैम संधा पैमिनी सरल आदि इंटद साधारणीय एहि किसियकु नैम नुलबन्नो नोवे। पंतो मार्गेहिद महामग सियल्लंटम साधारणे किसिवेक्केहि गमन किरीमट नुलबन्नो नोवेति। सुरा गृहेद सियल्लंटम साधारणे बुनु कैमति सियल्लोम एहि पैमिनी पिं कैमत्तन विसिन मिनिसुंट विसीम संधा ए तन कल सालाद साधारणे सियल्लोम एहि पिविसीम लबन्नोय। एवं लोकित्यो नाम दरु मानवकय मे लोकेहि स्त्रींद सियल्लंटम साधारणे। मे साधारणे यन अरुतिं गंगा मार्ग अवन्हल साला पैंताल समान एहिं ना संकुज्जन्ति पंडिता मे स्त्रींगे पाद भव नोसिरित भव दुसिल भव सियल्लंट साधारण भव सिता नुवनेत्तो दक्षयो नोकिपेन्नेय। मे मोहत वन विटात गुरुवरेक नैतिव किसी केनेकुगे अवादयक नोलबा तमंट हितु परिधि अदहस प्रकाश करन निहितमानिकम वलिन तोरवेच्च सत्यंगिन पिरिच्च मे लोके සබෑම ගුරුවරයා වූ ධර්මය තමන්ගේ ගුරු භවයේ තබාගෙන මේ වෙන විටත් මේ මොහොතේ මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට තරම් උතුම් වූ නිහතමානී සිතක් ඇති කරගන්නට තරම් වාසනාවන්ත වූ පින්වත්නි, මේ මොහොතේදී අපි සෝදානම් වන්නේ තවත් එක් ජාතක දේශනාවක් ශ්‍රවණය කරන්නට. නමින් අනභිරති ජාතක දේශනාව. එහි ගාථාව අර්ථයේ වචනාර්ථ අපි දැනගත්තා. පින්වතුනි, කලින් දේශනා වෙච්ච ජාතක කතා වගේම තමයි මේ ජාතක දේශනාවෙත් ජේතවනාරාමයේ උපාසක මහත්මයෙක්ට තමන්ගේ බිරිඳ සම්බන්ධව ඒ ඇතිවෙන ගැටළු නිසා ජේතවනාරාමයට නිරන්තර පැමිණෙන්න බැරි වෙනවා. පැමිණිච්ච දවසේ තමන්ගේ බිරිඳගේ ඇසිරීමෙහි තියෙන වෙනස් බව, විසම බව බුදු පියාණන් වහන්සේට සැලකල මොහොතේ ඉස්සරත් පඬිතවරු ඔබට අවවාද කරා කියලා මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, අතීත කතාවෙත් අර කලින් ජාතක දේශනා වගේ එසමෙහි මේ උපාසක මහත්මයාගේ බිරිඳ වැරදි ආකාරයෙන් හැසිරෙනවා, පැවැත්ම වෙනස්. ඉතින් එහෙම හැසිරෙන්නේ අනාචාරය නිසයි. අනාචාරය නොකරපු දවස්වලට තමයි බොහොම සැඩ බවින් ඡණ්ඩ බවින් යුක්ත වෙන්නේ. මේ ආකාරයෙන් අර කලින් ජාතක දේශනාව හා හැමදේම වගේ සමානයි. ඉතින් ඒ අවවාදයෙන් පස්සේ මේ ජාතක දේශනාවේ සඳහන් වෙන බිරිඳත් වැරදි වැඩ වලින් වළකිනවා. පින්වතුනි, සිද්ධිය සමාන වුණත් කාල දෙක උපාසක මහත්වරු දෙන්නෙක්ට තමයි මේ සිද්ධි දෙක වෙන්නේ. මේ ගාථාවෙහි අර්ථයත් වෙනස්. නැවතත් අපි ඒ අර්ථය සිහිපත් කරගත්තොත් ගංගාව මහමග සුරාහල ඉසිඹුහල මේ විවේක ගන්න ස්ථාන අම්බලම් එයාගේම පින්තාලි මහා මාර්ගය
ඒ වගේ මත්පැන් පානය කරන තැන ගංගාව මේ අපි දැක්කපු මේ සියලුම දේ හැම සත්‍යයන්ටම පොදුයිනේ කිසි කෙනෙක්ට ගඟට බහින්න එපා කියලා දෙයක් නැහැ රජවරුත් ගඟට බහිනවා කඩල් කුලියයත් බහිනවා කිසිම සීලයක් නැති ගුණයක් නැති දුස්සීල මිනිස්සු ඒ වගේම සත්තු මේ ගංගාව පරිහරණය කරනවා ඉතින් ගංගාව ඒ විදිහට මහා මාර්ගය මේ ආදී තැන් සියල්ලන්ටම පොදුයි ඒ වගේම තමයි මේ ස්ත්‍රිය සියලු දෙනාටම පොදුයි ඉතින් ස්ත්‍රිය කියන කෙනා මේ සියලු සත්‍යයන් සමග වරදව හැසිරෙනවා කියන අර්ථය තමයි මේ වතු කරන්නේ ඒ නිසා නොනැති අය ඒ ස්ත්‍රීන් ගැන කලකිරෙන්නේ නැහැ කියන එක තමයි මේ ගන්න තියෙන අර්ථය පින්වත්නි මෙහිදිත් අපි තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේලාගේ වදන්වල පවතින බරපතලකම වැඩි වුණත් මිසක් අඩු වෙන්නේ නැහැ ඒ කියන්නේ එයින් කියවෙන දේ උදාහරණයක් ඇටියට බුදු පියාණන් වහන්සේ මේ මේනුල් මතක් කරලා පෙන්වන්නේ කාන්තාව කියන සත්‍යය එහෙම නැත්නම් මේ කාන්තාවන් වරදේ හැසිරීමේදී උසස් පහත් බව බලන්නේ නැහැ කියන එක එදාට වඩා අදට පොදුයි එදානම් මේ බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ කාන්තාවන්ගේ උසස් පහත් බවක් නොබලා මිනිසුන් සමග හැසිරුණා කියලයි අද සමාජයේ දෙස බලනකොට මිනිසුන් සමග පමණක්ද මේ කාම වරද හැසිරෙන්නේ කියන කාරණාව තුළින් වුණත් මේ බරපතලකම අපට තේරුම් ගන්න පුළුවන් ඉතින් නොවනත් සත්‍යයන් මේ කාරණාවන් හොඳින් හිතලා බලලා මේ ජාතක දේශනාවෙනුත් ඒ බුදු පියාණන් වහන්සේගේ මොයින් පතාවක් දෙවතාවක් නෙමේ නැවත නැවත සඳහන් වෙලා තියෙන මේ අවවාදය හොඳින් හිතට අරගෙන ජීවිතයේ තුළට ගලප ගන්න ඕන තැන්වලට ගලපගෙන තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න ඕනේ මේ ආකාරයේ විවිධ අවවාද වලින් තමන්ගේ ජීවිතය සරසගත්තාම හරියට මණික් වලින් සරසෙච්ච රජ කෙනෙක්ට වඩා ශෝභමානයිනේ ඉතින් සැබෑ මණික් කියන්නේ මෙන්න මේ ධර්ම අවවාද ඉතින් ඒ විදිහට කවුරු කවුරුත් ස්ත්‍රී පක්ෂයත් පුරුෂ පක්ෂයත් තමන්ගේ ජීවිතවලට මේ ධර්ම අවවාද ගල්ප ගන්න ඕනේ කාන්තාවන්ටත් මේ ධර්ම අවවාද වටිනවා පුරුෂයන්ටත් වටිනවා කාන්තාවන්ට පුරුෂාත්ම බව පතන්නට තමන්ගේ ජීවිතවල තියෙන අඩුපාඩුකම් සකස් කරගන්නට තමන්ගේ ජීවිතයේ සැබෑ ස්වභාවය බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට දැනගෙන ජීවිතය ශක්තිමත් කරගන්නටත් නොයෙක් පැතිවලින් හිතලා බලලා ජීවිතේට ගොඩාක් පාඩම් ගන්නත් වටින ජාතක දේශනාවක්